විසිවන සියවසේ අවසානය වන විට ශ්‍රී ලංකාව තුළ පිහිටි හමුදා කඳවුරු අතරින් විශාලත්වයේ සහ ආරක්ෂක සංවිධානය අතින් අලිමංකඩ කඳවුර දෙවැනි වූයේ නම් ඒ පලාලි හමුදා සංකීර්ණයට පමණයි. බලසේනා 6කට අයත් දැවැන්ත හමුදාවක් විසින් ආරක්ෂා කරන ලද අලිමංකඩ කඳවුරට ඊතරම් වැදගත්කමක් හිමි වූයේ එය යාපනයේ අර්ධද්වීපයට පිවිසීමේ මුවදොර වීම සහ ලංකාවේ පටුම ස්ථානයේ පිහිටා තිබීම හේතුවෙන්. මෙම දැවැන්ත කඳවුරට පහර දී අල්ලා ගැනීම කොටි ත්‍රස්තවාදීන්ට දවල් සිහිනයක් පමණක්ම වනු ඇතැයි බොහෝ දෙනා පුරෝකථනය කළද වර්ෂ 1999 දෙසැම්බරේදී කොටි ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුරට පහර දීම ආරම්භ කළේ තමන්ගේ සටන් හැකියාව පිළිබඳ ඇති විශ්වාසය කෙතරම්ද යන්න ප්‍රදර්ශනය කරමින්. වන්නි පසුබැසීම හමුවේ අතිශය පිරිහුණු මානසික තත්වයකට වැටී සිටි හමුදාව මෙම ප්‍රහාරයට එරෙහිව ඉතා ශක්තිමත්ව නැගී සිටි අතර රැලි පිට රැලි වශයෙන් කොටි ත්‍රස්තයින් තම සම්පූර්ණ ජවයම යොදා එල්ල කළ ප්‍රහාර මාලාව හරවා යවමින් අලිමංකඩ කඳවුර රැක ගැනීමේ මාස 3ක වෙහෙසකර ව්‍යායාමය පිළිබඳ ඔබ කිසිදා නැසූ කතා පුවතයි මේ. ඕනෑම වසරක දෙසැම්බර් 31 වනදා රාත්‍රිය සැනකෙළි ස්වරූපයක් ගන්නා අතර එම උත්සවශ්‍රීය ඕනෑම හමුදා කඳවුරක් තුල වූ දැකගත හැකි වූද 1999 වසරේ අවසන් දිනය උතුරු කරේ රැකවල්ලා සිටි ආරක්ෂක හමුදාවන්ට කිසිදු ආකාරයක ඉස්පාසුවක් ගෙන දුන්නේ නැහැ. අලිමංකඩ කඳවුර හෝ යාපනයේ අර්ධද්වීපය ඉලක්ක කළ මීළඟ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට ත්‍රස්තයින් යොදා ගනු ඇත්තේ එදින රාත්‍රියේ බව නිසක වශයෙන්ම අනුමාන කළ හමුදා නායකත්වය එල්ල විය හැකි ඕනෑම ආකාරයේ ප්‍රහාරයකට මුහුණ දීම සඳහා බටපිරිස් ඉහළ සූදානමකින් යුතුව තබන්නට කටයුතු කළා. අපේක්ෂා කළ පරිද්දෙන්ම එදින රාත්‍රී අඳුර වැටුණු පසුව ත්‍රස්තයින් යාපනයේ අර්ධද්වීපයේ ස්ථාන ගණනාවකට එකවර පහර දීම ආරම්භ කළ අතර යාපනයේ කිලාලි කලපුව හරහා පැමිණ තනන් කිලාපු ප්‍රදේශයට ත්‍රස්ත කණ්ඩායමක් ගොඩබැසීම තවත් සටන් පෙරමුණක ආරම්භය සනිටුහන් කළා. එසේ නමුත් මෙදින ත්‍රස්තයින්ගේ ප්‍රධානතම ඉලක්කය අයියකච්චි ප්‍රදේශයේ වූ අතර නැගෙනහිර සහ බටහිර යන දෙපැත්තෙන්ම එයට ප්‍රහාර එල්ලවන්නට වුණා. අලිමංකඩ කඳවුරට උතුරින් පිහිටා ඇති අයියකච්චි ප්‍රදේශය එම කඳවුරේ පැවැත්ම උදෙසා අතිශය තීරණාත්මක සාධකයක් වූ අතර ඊට හේතු වූයේ දහස් ගණනක සෙබළුන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාගත් ලිං සමූහය අයියකච්චි ප්‍රදේශයේ පිහිටා තිබීමයි. අලිමංකඩ ප්‍රදේශයේ පැවති ජල මූලාශ්‍රවල ඇති අධික ලවණතාව එම ජලය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත් කර තිබූ අතර මේ නිසාම අයියකච්චි ප්‍රදේශය තම ග්‍රහණයට නතු කර ගැනීම තුළින් අලිමංකඩ කඳවුරේ පැවැත්ම නිමේෂයකදී විනාශ කරලිය හැකි බව ත්‍රස්ත නායකත්වයේ දැන සිටියා. එසේ නමුත් යුද හමුදාවේ පූර්ව සූදානම ඉහළ ප්‍රතිඵල අත්කර දෙමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මුළුමනින්ම ව්‍යර්ථ කොට ත්‍රස්තවාදීන්ට දරුණු හානි අත්කර දෙන්නට සමත් වුණා. යුද හමුදාවේ ප්‍රතිප්‍රහාරය කෙතරම් ප්‍රබල එකක් වීද යත් වෙත්තලයිකණි වෙරළ තීරයේ ත්‍රස්තයින් අරලාගෙන සිටි ප්‍රදේශයේ කොටි ආරක්ෂක පෙළ මීටර් 500කින් පමණ පසුපසට තල්ලු කරවන්නටද එමගින් හැකියාව ලැබුණා. මීට පෙර දෙසැම්බර් 26 සහ 29 අතර දිනයන්හිදීද රාත්‍රී කාලයේ අලිමංකඩ කඳවුරේ බටහිර ආරක්ෂක වළල්ලට අවස්ථා කිහිපයකදී ප්‍රහාර එල්ල කරමින් එහි ආරක්ෂාව බිඳ දමන්නට ත්‍රස්තයින් උත්සාහ කළද ඒ සියල්ලක්ම ආපසු හරවන්නට බටපිරිස් සමත් වුණා. ත්‍රස්තනායකයින් කෙතරම් ගර්ජනා කළද ඔවුන්ගේ කාඩරයින් යලිත් සටන් පෙරමුණට යවන්නට නොහැකි වීමත් විශාල මලසිරුරු ප්‍රමාණයක් හමුදා පාලන ප්‍රදේශ තුළම අතහැරදා පසුබසින්නට ත්‍රස්තයින්ට සිදුවීමත් හමුදා ප්‍රහාරයේ තරම ක්‍රියාපාන සාධකයන්. මෙම ප්‍රහාරයෙන් පසුව අතරින් පතර සිදුවන කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාරයන් හැරුණුකොට මහා පරිමාණයේ ප්‍රහාර සිදු නොවූ නමුත් අයියකච්චි ප්‍රදේශයට සැලකිය යුතු ප්‍රමාණයේ ත්‍රස්ත බලමුළුවක් ඇතුළු වී ඇති බව බුද්ධිංශ වෙත අනාවරණය වුණා. ඔවුන් මේ තාක් දුර කිසිදු ආක්‍රමණශීලී ක්‍රියාවකට අවතීර්ණ නොවූ නමුත් පැහැදිලිවම නිසි අවස්ථාව එළඹෙන තෙක් අයියකච්චි ප්‍රදේශයේ පුරා විහිදී පැතිර ඇති ලඳු කැලෑ ආවරණය කොට ගනිමින් සැඟවී සිටින බව ආරක්ෂක අංශවලට රහසක් වුණේ නැහැ. ඊට අමතරව මඩකලපුව බීරූට් කොටි කඳවුරේ පුහුණුව ලැබූ ආධුනික කොටි ත්‍රස්තයින් 400 දෙනෙකුද අලිමංකඩ සටන සඳහා යොදවන්නට ත්‍රස්ත නායකත්වයේ තීරණය කර ඇති බව දැනගන්නට ලැබීම පැවති සාපේක්ෂ නිහඬතාව තුළ ඔවුන්ගේ අරමුණු අතහැර දමා නොමැති බව තහවුරු කළා. එම නිසා ත්‍රස්තයින්ගේ ආක්‍රමණශීලී ගම්මිතාව බිඳ දැමීම සඳහා ප්‍රති ආක්‍රමණයක් සිදු කරන්නට යුද හමුදාව පිඹුරුපත් සකසමින් සිටි අතර උතුරු ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිහල් ජයකොඩිගේ නායකත්වයෙන් එම සැලසුම් සිදු කරමින් පැවතුණා.
ඊට අදාළ කටයුතු සම්පාදනය කිරීම සඳහා අයකච්ච ප්‍රදේශයේ ස්ථානගතව තිබූ ශේෂ්ඨ මූලස්ථානයක පැවති රැස්වීමකට ජනවාරි 18 වන අඟහරුවාදා මේජර් ජෙනරාල් නිහල් ජයකොඩි සහභාගී වූ අතර ඔහු එහි සිටියේදීම ඒ වෙත විශාල මෝටාර් ප්‍රහාරයක් එල්ලවන්නට වුණා. එම නිසා රැස්වීම මුළුමනින්ම කඩාකප්පල් වූ අතර වහාම හෙලිකොප්ටරයක් ගෙන්වාගෙන ආරක්ෂක සේනා ආඥාපතිවරයා පලාලි වෙත යවන්නට අනෙකුත් නිලධාරීන් කටයුතු කළා. කිසියම් හේකින් ත්‍රස්තවාදීන්ට එම රැස්වීම පිළිබඳ තොරතුරක් ලැබුණාද එසේත් නැතිනම් වාහන සංචරණ නිරීක්ෂණය කිරීමෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එහි රැස්වී සිටින බවට නිගමනය කළාද යන්න පැහැදිලි නැහැ. එසේ නමුත් ඊට පසුවදා එනම් ජනවාරි 19 වන බදාදා මේජර් ජෙනරාල් වරයා තම කාර්යාලයේ සිටියේදී ඇති වූ හදිසි හෘදයාබාධයකින් ජීවිතයෙන් සමුගත්තා. ඔහුගේ අකල් වියෝග හේතුවෙන් පුරප්පාඩු වූ යාපන ආරක්ෂක සේනා ආඥාපති තනතුර සඳහා මේජර් ජෙනරාල් චූලා සෙනවිරත්න පත් කරනු ලැබුව අතර ඔහු මින් පෙර වන්නී නියෝජ්‍ය ආරක්ෂක සේනා ආඥාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියා. ඊට අමතරව අලිමංකඩ ස්ථාපිත 54 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපතිවරයා වශයෙන් වියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ සේනා විධායක වශයෙන් කටයුතු කරමින් සිටි කමාන්ඩෝ නිලධාරියෙකු වූ බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු පත් කරනු ලැබුවේ අලිමංකඩ කඳවුරට එල්ල වී ඇති තර්ජනය සහ අනාගතයේ එල්ල විය හැකි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් විය යුතුයි. එසේ නමුත් අලිමංකඩ ප්‍රහාරය පිළිබඳ මුල් වීඩියෝවේදී නියෝජ්‍ය සේනාංකාධිපතිවරයා ලෙසින් ඔහුගේ නම සඳහන් වීම අතපසු වීමක් බවත් පරන්තන් මන්සන්දියෙන් යුද හමුදාව ඉවත් වීමේදී පටපිරිස් වෙත සහයෝගය දුන් නියෝජ්‍ය සේනාංකාධිපතිවරයා වූයේ බ්‍රිගේඩියර් ඩී.යු. මුණුසිංහ බවත් සඳහන් කළ යුතුයි. මේජර් ජෙනරාල් සෙනවිරත්නගේ දෙවුර මත බැරෑරුම් වගකීමක් පැවරුණ අතර එල්.ඩී.ටී.ය පසු බැස්සවීම සඳහා සිදු කරන්නට නියමිත ආක්‍රමණශීලී මෙහෙයුම පිළිබඳ ජනාධිපතිනියට කරුණු දැක්වීමද ඔහු විසින්ම සිදු කෙරුණා. එසේ නමුත් පුළුල් බලය බෙදීමක් වෙන තේමා පාඨය රැගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාලක පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් ඇතිව තිබීමද ඊට සමගාමීව නෝර්වේ රාජ්‍ය මැදිහත් වීමෙන් රජය සහ එල්.ටී.ටී. සංවිධානයේ සාම ක්‍රියාවලියකට එකඟ කරවා ගැනීමට වැඩපිළිවෙලක් දියත්ව තිබීමද ප්‍රහාරාත්මක හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් ජනාධිපතිනිය තුළ තිබූ උනන්දුව ප්‍රශ්න කිරීමට ලක් කරනවා. එවන් පසුබිමක් තුළවද බලාපොරොත්තු සාගත අන්දමින් අනාගත මෙහෙයුම් සඳහා සූදානම් වූ හමුදාව ඒතාක් දුර වන්නේ දකුණු කොටසෙහි ස්ථානගතව සිටි 53 වන සේනාංකය යාපනය අර්ධද්වීපය වෙත කැඳවන්නට කටයුතු කළේ යුද හමුදාවේ බලවත්ම ප්‍රහාරක සේනාංකයේ ත්‍රස්තවාදීන්ට එරෙහිව යෙදවීමේ අරමුණ ඇතිවයි. ඒ වන විට එම සේනාංකයේ නායකත්වයේ බ්‍රිගේඩියර් ගාමිණී හෙට්ටිආරච්චි වෙත පවරා තිබූ අතර ඔහු විශේෂ බලකා නිලධාරියෙකු වීමත් යුද හමුදා කමාන්ඩෝ සහ විශේෂ බලකායන් එම සේනාංකයේ යටතේ ස්ථාපිත කර තිබීමත් යුද හමුදාවේ අනාගත සැලසුම් මොනවාද යන්න මැනවින් පිරිමිමු කළා. කෙසේ නමුත් යුද හමුදාව තම සැලසුම් ක්‍රියාවට නැංවීමට ප්‍රථම ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ය වර්ෂ 2000 පෙබරවාරි මාස 16 වනදා හිමිදිරි උදෑසන 4:40 පෑට අලිමංකඩ දකුණු ආරක්ෂක වළල්ලේ නැගෙනහිර පැති ආරක්ෂක පෙළට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කළා. යුද හමුදාව පරන්තන් මන්සන්දියට මදක් උතුරින් පිහිටි රසායනික කම්හල් පරිශ්‍රය පදනම් කරගනිමින් ස්ථාපිත නව ආරක්ෂක වළල්ලේ හිඳිමින් සතුරාට එරෙහිව සටන් වදිමින් සිටියේදී අයකාචි ඉදිරි ආරක්ෂක වළල්ලටද ත්‍රස්තයින් පහර දීම ආරම්භ කළා. ආලතුවක්කු මෝටාර් සහ ආර්.පී.ජී. උණ්ඩ වර්ෂාවක් මෙන් හමුදා ස්ථානගත වීම වෙත පතිත වෙමින් තිබූ අතර පරන්තන් කොටසේ ස්ථානගතව සිටි බටපිරිස් පෙර සැලසුම් කර තිබූ අයුරින් ඉදිරි ආරක්ෂක වළල්ලේ පිහිටි බංකර් 9කින් පමණ ඉවත් වී පසුපස පිහිටි ආරක්ෂිත ස්ථානවල යළි ස්ථානගත වන්නට වුණේ සටනේ උපක්‍රමික වාසියක් ලබා ගැනීම අරමුණින්. මෙම ප්‍රහාරයන් ද්විත්වයට සමගාමීව කලපු ඔස්සේ කිලාලි ප්‍රදේශයට ත්‍රස්ත බෝට්ටු සමූහයක් ඇදෙන්නට වූ අතර ත්‍රස්තයන්ගේ අරමුණ අලිමංකඩ කඳවුරේ බටපිරිස් සටන් පෙරමුණු කිහිපයකට යොදවන්නට කටයුතු කරවීමෙන් එහි බලය දියාරු කොට අයකච්චි ප්‍රදේශයෙන් නැගෙනහිර සහ බටහිර අක්ෂයන් දෙක ඔස්සේ ප්‍රහාර එල්ල කොට E9 මාර්ගයේ කොටසක් අත්පත් කර ගැනීම බව හමුදා නායකත්වයට වැටහුණා. කිසියම් හේකින් එම සැලසුම සාර්ථක වී E9 මාර්ගයෙන් කොටසක් ත්‍රස්තයින් අතට පත්වුවහොත් අලිමංකඩ කඳවුරට ඉදිරිව ඇති එකම සැපයුම් මාර්ගයත් අවහිරවන බැවින් බටපිරිස් මනා ලෙස මෙහෙයවමින් අයකච්චි පෙරමුණේ ප්‍රහාරයත් කිලාලි කලපුව ඇතුළු බෝට්ටු සමූහයත් ආපසු හරවන්නට යුද හමුදා ප්‍රධානීන්ට හැකි වුණා. එසේ නමුත් පරන්තන් පෙරමුණේ ඇබල ගියේ සටන් පැය ගණනක් පුරා සිදු වූ අතර ගුවන් සහායද ලබා ගනිමින් උදෑසන 8 පමණ වන විට ප්‍රහාරයේ මුල් අවස්ථාවේදී අතහැර දමනු ලැබූ බංකර් 9 යළි අත්පත් කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරය මුළුමනින්ම ව්‍යර්ථ කරන්නට එහි රැඳී සිටි බටපිරිස්වලටද හැකියාව ලැබුණා. හමුදා ප්‍රතිප්‍රහාරය නිසා ත්‍රස්තවාදීන්ට සැලකිය යුතු අන්දමේ හානි සිදුව තිබූ බව පෙනෙන්න තිබූ අතර ත්‍රස්තවාදීන් අතහැර දමා ගිය මළසිරුරු 50කට ආසන්න ප්‍රමාණයක් යුද හමුදා බතට පත් වුණා.
නොවකවානු ඉදිරි තත්ත්වය අනුව ඒසා විශාල දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් ආපසු හරවන්නට හැකිවීමද සැලකිය යුතු තරමේ ජයග්‍රහණයක් වූ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශ්‍රී ලාල් වීරසූරිය ඒ අරබයා බෙහෙවින් සතුටටපත් වූ බව දැකගත හැකි වුණා. මෙම සටනින් පසු මහා පරිමාණ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල නොවූ නමුත් සුපුරුදු පරිදි අතරින් පතර එල්ලවන කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාර හේතුවෙන් බටපිරිස් වෙත සුළු හානි සිදු වුණා. යාකාරයෙන් තුවාල සිදු වී අලිමංකඩ කඳවුරේ රැඳී සිටි තුවාලකරුවන් තිදෙනකු රැගෙන යාම සඳහා පෙබරවාරි 17 වනදා රාත්‍රියේ එහි පැමිණ යලි පලාලි වෙත පියාසර කරමින් තිබූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර තේල් රොට ක්‍රියාකාරීත්වය අහිමි වීම හේතුවෙන් එම යානාව පාලනයෙන් ගිලිහෙන්නට වුණා. එසේ නමුත් CH-538 දරන එම හෙලිකොප්ටරයේ පැදවූ ප්‍රධාන ගුවන් නියමු ෆ්ලයිං ඔෆිසර් විශ්ව සාමන්ත හැකිතාක් දුරට යානාව පාලනය කොට කොඩිගාමම් ප්‍රදේශයේදී ෆෝස් ලෑන්ඩින් එකක් සිදු කිරීමට සමත් වුණා. එම විශිෂ්ට ක්‍රියාව හේතුවෙන් හෙලිකොප්ටරය ගෙන ගිය යුද හමුදා තුවාල වූ සොල්දාදුවන් තිදෙනාගේ ජීවිතය බේරා ගන්නට හැකි වූ නමුත් සහායක ගුවන් නියමුව වශයෙන් කටයුතු කළ පයිලට් ඔෆිසර් සීවලී මුණසිංහ සහ නායක ගුවන් බට බණ්ඩාර යන අයට ජීවිත අහිමි වුණා. හෙලිකොප්ටරය අනතුරට ලක් වූ ප්‍රදේශයේ යුද හමුදා පාලනය යටතේ පැවතීම නිසා එහි ෆියුසලාජ් කොටස ඇතුළු සෙසු කොටස් හොයාගන්නට හැකි වූ අතර අනතුරට ආසන්නතම හේතුව ත්‍රස්තවාදීන් එල්ල කළ මිසයිල් ප්‍රහාරයක් බව අවසන් නිගමනයයි. මෙතරම් ඉඩ තියෙන අහස්කුසේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීම සිදුවෙන්න පුළුවන්ද? අවාසනාවකට එහෙම සිදුවීම් විශාල ප්‍රමාණයක් නොවුනත් යම්කිසි ගණනාවක් ඉතිහාසය පුරා සිදු වී තිබෙනවා. අද අපි ඔබට තොරතුරු ගෙන එන්නට සූදානම් වන්නේ වර්ෂ 2002 ඉතාලියේදී සිදුවුණු එවැනි අවාසනාවන්ත උඩුගුවනේදී ගුවන් යානා දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අති විශාල ගුවන් අනතුරක් පිළිබඳව තොරතුරුයි. මාසයක පමණ කාලයක් මහා පරිමාණ ප්‍රහාරයන් කිසිවක් සිදු නොවූ නමුත් මරුතන් කණි උඩුතුරේ තාලෙඅඩි වදිරාන් සහ අයකච්චන ප්‍රදේශවල සිදු කළ කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත හේතුවෙන් දෙපාර්ශ්වය අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වුණා. මේ වන විට අලිමංකඩ කඳවුරට විවිධ දිශාවන්ගෙන් අවතීර්ණ වන්නට ත්‍රස්තයින් ඉඩකඩ සලසාගෙන සිටීම හේතුවෙන් අලිමංකඩ කඳවුරේ ආරක්ෂක සංවිධානය පිළිබඳ වඩාත් හොඳින් තොරතුරු ලබා ගන්නට ඔවුන්ට හැකිව තිබුණා. තොරතුරු උපයෝගී කරගනිමින් යුද හමුදා ආරක්ෂක සැකැස්මේ ආකෘති නිර්මාණය කොට සටන්කරුවන්ට පුළුල් අවබෝධයක් ලබා දීමත් ඒ ආශ්‍රයෙන් පහර දීමේ පුහුණුවෙන් සිදු කිරීමත් ත්‍රස්ත නායකයින්ගේ මූලිකත්වයෙන් සිදු කිරීගෙන යන බව බුද්ධි අංශ වාර්තා කළ අතර 1500ක පමණ පිරිසක් පුහුණු කොට කිසියම් ආකාරයේ රසායනික ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා LTTE සූදානම් වෙමින් සිටින බවට තොරතුරු ලැබීමෙන් ආරක්ෂක ව්‍යුහය තැතිගත් බවත් කිව යුතුයි. මාර්තු මාසයේ 3 වන සතිය තුල බාල්රාජ් සහ තීපන්ගේ නායකත්වයෙන් අලිමංකඩ ගිනිකොඩ දිග කොටසේ ත්‍රස්ත බලමුළු ඒකරාශී වීමක් පිළිබඳ තොරතුරු ලැබුණ අතර කාලතුවක්කු සහ බර මෝටාර්ද ඒ වෙත ගෙනෙනු ලබන බව අනාවරණය කරගන්නට යුද හමුදා බුද්ධි අංශවලට හැකි වුණා. LTTE අලිමංකඩ කඳවුර වෙත තවත් මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කරන්නට සූදානම් වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණ නමුත් මාස දෙකක පමණ කාලයක් මුළුල්ලේ යුද හමුදාව සැලසුම් කළ ප්‍රහාරාත්මක මෙහෙයුම දියත් කිරීම තවදුරටත් පමා කෙරුණේ සැපයුම් ක්‍රියාවලියෙහි ඇති ප්‍රමාද වීම උලුප්පා දක්වමින්. එසේ වුවත් අලිමංකඩ කඳවුර 4 වටින් වටකොට ස්ථාන ගණනාවක කුඩා ප්‍රමාණයේ ප්‍රහාර නිරන්තරයෙන් දියත් කරමින් හමුදාවට කිසිදු ස්පාස්ුවක් ලබා නොදුන් ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුර අත්පත් කර ගැනීමේ මහා පරිමාණ ප්‍රහාරය දියත් කරන්නට සූදානම් වෙමින් සිටි බවට ලැබුණ නිශ්චිත බුද්ධි වාර්තා අනුව කිසිවෙකු ක්‍රියාත්මක නොවූයේ මන්දැයි අප දන්නේ නැහැ. අලිමංකඩ කඳවුර අභිභවනය කිරීම සඳහා ත්‍රස්තවාදීන් එල්ල කළ දරුණුතම ප්‍රහාරයේ තොරතුරු සමගින් යලි හමු වෙමු. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube channel එක subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.